ලෝක සෞඛකේ දිනය අදටහදී තිබෙනවා. මෙවර එහිතේමාව වන්නේ සැමට සෞඛේ යන්නයි. එක්දහස් නවසය හතලස් අටේදී ලෝක සෞඛ්‍යංගවිධානය පිහිටවීම මූිකර ගනමෙනුයි අද දින ලෝක සෞඛේ දිනය සැමරෙන්න්නේ ඒ අනුව ලෝක සෞඛ්‍ය සංගවිධානය ආරම්භ කර අදට වසර හැත්ත පහක් අතවනවා. ලෝකයේ සුරක්ෂිතව තා ගැනීමට හා අවධහනමට ලක්කූුවන්ට සේබේ කිරීමටයි ලෝක සෞඛය සංගවිධානය ආරම්භ කළේ. සෞඛේ යනු මිනිස්සකුගේ මූලික අයිතිවාසිකම. මෙව ට ලෝකය තුළ සෞඛේ. She stripped. පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මෑට කාලයිනව කොවිට් වසංගති ලෝකම වෙලාකත් පසුබිමක ලෝක සෞඛය සංගිධානේ මූලි කරගනමින් සෞඛේ ශේෂත්‍රය ඉතා පුළුන් මෙහවරක් ලොවටම ඉටු කළ බන රහසා කෙේ වෙතත් මේ වන විට අප රට තුළ සෞඛකේ ශේෂත්‍රය යම්තක් දුරකට බිඳවැටමින් තිබෙනවා ඒ ූලේ ප්‍රතිපාදන හා අෞෂධ හින්ගේ මූලි කරගනමින් අදවද මට ස්ත්‍රලංකාේ රෝහල් පද්ධතිය තුළ අත්්‍ය වශ අෞෂධ වල දැඩි හිඟයක් පවතිනවා එම අෞෂධ හින්ගේට හුදෙක් පහේතුව මූලේ හිකම පමණක්ම නොවේ. අවෂද කෙන්්‍රීම තුළ බරපතල මාfiaියාවක් ක්‍රියත්මක බව නිරත්තරෙන්ම එල්ල වන චෝදනවා. අෞෂ දෙයක් නිර්තිේශ කිරීමේදී පිළිගත් ජා්‍යන්ත්‍ර ක්‍රමය වන්නේ අऔෂදය නාමේ ලිවීමයි. ත් ශ්‍රීලංකාවතුල බොහෝ අෞෂධ නිර්දේශ කරන්නේ වෙළඳනාමෙන්. වෙළඳනාමෙන් අෞෂධ ලිවීමේ සිට අukෂද ගෙන්වීම දක්වා ඇත්තේ ජාවාරමක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවුරුදු හැත්ත පහක් පිරණ අදවන් අවසක මාචාර්ය සේනක බිබිලේවා අමතක කරන්නට බැහ. ඔහු මෙරට අෞෂ්‍යධ මාfiaාවට එරෙහිව සටන් කළ අභි තම පුත් කලයායි. අෞෂධයක් අෞෂධය නාමෙන් ලිවීම සඳහා ඔහු ආරම්භ කළ සටන ඔහුගේ මරණයත් සමඟ අද වෙළඳනාමළඟ නතර වී ඇති බවකිවයුතුවයි මාචාර්ය සේනක. පිලමියකොස් දැනට අවුරදු හතලිස් හයක් අත වනවා. ලෝක සිදුවන් උනුසුපපුුව තැනකණඩ සිතනිිය සිියට් චනල්ල එක අදම සබස්රයි් කරන්න.